polisi walata niyoga dila tibuna abi ayuda polisiye tiyana barrack ekak tiyanna polisi niladharinge atata ganna epa ki dan niti me washeen walangu polis pratibarayak me wenakota me rate polis departamentuwe ne හොඳයි. ඉතින් මේක ඔබතුමා හොඳයි කිව්වට මේක රටට හොඳ නෑ. මේ පාර්ලිමේන්තේ ඔබතුමා කරන කතාව හොඳයි කෙනෙක්. ඔබතුමා මගේ කතාව හරි හොඳයි කියපු එක ගැන මම සතුටට පත් වෙනවා. විමලී රවන්සමන්තෝ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා ඊයේ රැස්වෙච්ච ව්‍යවස්ථාදායක සභාව අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ව්‍යවස්ථා සංශෝධනකින් තමයි ඒ ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය කළේ. සාමාන්‍යයෙන් ඒ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිතුමා විසින් පත් කරන ඇතැම් පත්කිරීම් ජනාධිපතිවරයාගේ නිර්දේශය වෙනවා ඒ ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළ යුතු තියෙනවා දැන් දෙවෙනි වතාවටත් ජනාධිපතිවරයා විසින් එවන ලද පොලිස්පති ධූරය සඳහා එවන ලද සේවා දිගුව ඊයේ දෙවෙනි වතාවටත් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කළා තියෙනවා නමුත් තවමත් පොලිස්පතිවරේ කැටියට කටයුතු කරමින් ඉන්නේ ඒ ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද විශ්‍රාමගිය පොලිස්පතිවරයා ඔබතුමා දන්නවා ওই විශ්‍රාමගිය පොලිස්පතිවරයා දැනට සේවා දිකුව දෙන පොලිස්පතිවරයා ඉන්න කාලේ තමයි එතුමාගේ අවසාන කාලේ තමයි මේ රටේ විශාල අරාජකත්වයක් නිර්මාණය වුණේ ඔය ඔබතුමන්ලගේ මන්ත්‍රීවරුන්ගේ ඇතුළු විශාල පිරිසකගේ ගෙවල් ගිනි තැබීම් නිහඬව කරන්න පුළුවන් වුණේ කිසිම කෙනෙක්ගේ දීපල ආරක්ෂා කරන්න කිසිම පියවරක් නොගෙන සිටියේ පොලිසිවලට නියෝග දීලා තිබුණා අවි ආයුද පොලිසියේ තියෙන බැරක්ක තියන්න පොලිස් නිලධාරීන්ගේ අතට ගන්න එපා කියලා. ඉතින් මේ විදිහේ තත්වයකටත් බලපාන පරිච්ඡේදයක හිටපු පොලිස්පතිවරයාට මේ විදිහට සේවා දීපු දෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ සේවා දීපු ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවන වතාවටත් ප්‍රතික්ෂේප කර තිබියදී තවදුරටත් ඔහුව නීති විරෝධීව පොලිස්පතිවරයා හැටියට තබා ගන්න ඇයි දැන් ඔබතුමා කියන්න පුළුවන් ජනාධිපතිවරයාට විධායක ජනාධිපති හැටියට බලය තියෙනවා පොලිස්පතිවරයා පත් කරන්න කියලා අපි ගෙනාපු විවස්ථා සංශෝධනයෙන් පස්සේ තමයි තියෙන්නේ විවස්ථාදායක සභාවේ නම අනුමත විය යුතුයි එතකොට තමයි ඒක නීතිමය වශයෙන් වළංගු තනතුරක් බවට පත් වෙන්නේ දැන් නීතිමය වශයෙන් වළංගු පොලිස්පතිවරයෙක් මේ වෙනකොට මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ නැහැ එහෙම නැතුව පොලිසියක් පවත්වගෙන යන්නේ කොහමද මෙතනින් එහාට මොනවා හරි රටේ වෙන යම් යම් සිද්ධිවලදී පොලිසිය ගන්න ක්‍රියාමාර්ග කොයි විදියටද නීත්‍යානුකූල වෙන්නේ හොඳයි කර්මන්තමා මොකද මම කතානායකතුමාගේ අවධානය යොමු කරන්න ඔබතුමා නැත්තම් මම දෙන උත්තර බාර ගන්න නැහැනේ ඔබතුමා නැක ඔබතුමා දෙන පිළිතුර මම දන්නේ නැහැ මොකද්ද කියලා ඔබතුමාට ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිතුරු දෙන්න උත්තරේ කලින් කිව්වක මම කිව්වම ඒක ඔබතුමාට හොඳ නැහැ ඒක ඔබතුමා කලින් දවසේ ඒක මට කිව්වා නැහැ ඔබතුමා කියන්නේ ඒක ජනාධිපතිවරයා බොරයාගේ තීරණයක් කියලානේ. ඔව් අපේ ව්‍යවස්ථාදායක සභාවේ කතානායකතුමා ඒ තිබිච්ච ප්‍රධානත්වයෙන් තිබිච්චක ඔබතුමා කියන විදිහට ප්‍රතික්ෂේප වෙලා තියෙනවනේ. ඔව්. එතකොට ප්‍රස්තාදායක සභාවේ කටයුතු කරපු විදිය ඔබතුමා මට වඩා හොඳින් දන්නවා. අනික් කාරණේ ගැන නෑ ඒක මාධ්‍යවල පළ වුණා. ඔව් අනික් කාරණේ ගැන කියන මම දන්නේ දැනක දැනුමක් නැහැ. හොඳයි මාධ්‍යවල පළ වුණා ව්‍යවස්ථාදායක සභාව දෙවන වතාවටත් ඊයේ ඒ නම ප්‍රතික්ෂේප කරා කියලා චන්දන කවුද පොලිස්පතිතුමාගේ හොඳයි ඉතින් මේක ඔබතුමා හොඳයි කිව්වට මේක රටට හොඳ නෑ පොලිසියට හොඳ නෑ ඔබතුමා වරද්ද ගන්න එපා මේ පාර්ලිමේන්තේ ඔබතුමා කරන කතාව හොඳයි කෙනෙක් කිව්ව ඔබතුමාට තේරුම් ගන්න බැරි වුණාට මට කරන්න දෙයක් නෑ ඒකට ඔබතුමා මගේ කතාව හරි හොඳයි කියපු එක ගැන මම සතුටට පත් වෙනවා එහෙනම් බොහොම හොඳයි